ලෝකයේම බැලුවහම ඉන්නත මගින් මේ රෝගය වළක්වා ගැනීමට වෙන උපකාරය ඒක අපිට ඉතාමත්ම ප්‍රත්‍යක්ෂයි ඒක අපිට මේ අපිට අපිට බැලුවොත් එහෙම මේ ඉන්නතෙන් රෝගය වළක්වා ගැනීමට දෙන දායකත්වය අපිට ඒක ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ ඒක අපිට සම්පූර්ණයෙන්ම සත්‍යයක් විදිහට අපි වෛද්‍ය විද්‍යාවේ අපිට ඒක පැහැදිලිවම කියන්න පුළුවන් මේ අනිකුත් අපි භාවිතා කරන අනිකුත් ඉන්නත් වගේම නමුත් මේ අවස්ථාවේදී ඉන්නත සම්බන්ධව ප්‍රශ්න දෙකක් මතුවී තිබෙනවා එකක් ලෝකයේ පුරාම ඉන්නත් වල ඊටාත්ම හිඟ බවක් මොකද 77%ක්ම ලෝකයේ තියෙන ඉන්න දියුණු රටවල් 10ක් අතර තමයි තියෙන්නේ ඉතුරු 150කට අධික රටවල් වලට භාවිතා කිරීමට මුළු ලෝකයටම ඉන්නත් හිඟ බවක් තියෙනවා එතකොට රටකට ඉන්නත් ලබා ගැනීමේ ප්‍රශ්නයක් මතුවලා තියෙනවා ඊට අමතරව අපි භාවිතා කරන ඇස්ට්‍රාසෙනිකා ඉන්නත සම්බන්ධව ඉතාමත්ම දුර්ලභ මේ අතුරු ආබාධ තත්ත්වයක් ගැන රුධිර කැටගැසීම ගැන මාතෘකාවක් මතුවලා තියෙනවා අපි ඉන්නතක් දෙන්නේ ඉතාමත්ම සෞඛ්‍ය සම්පන්න සාමාන්‍ය පුද්ගලයෙකුට නිසා දුර්වල අතුරු ආබාධයක් දුර්ලභ අතුරු ආබාධයක් ආවත් ඒක ගැන විද්‍යානුකූලව අපිට සැලකිලිමත් වීමට සිද්ධ වෙනවා ඉතින් මේ සම්බන්ධව කතිකාවතක් යන අතර මේක දුර්ලභ අතුරු ආබාධයක් නිසා මෙහි ඵල ප්‍රයෝජන අර අතුරු ආබාධයෙන් වෙන හානියට වඩා ඉතාමත්ම වැඩි බව සෑම රටකම සැකයකින් තොරව සනාථ කරලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි එන්නත භාවිතා කිරීමට රටක් වශයෙන් උනන්දු විය යුතුයි. අපිට මේ අතුරු ආබාධය නිසා සහ එන්නතේ තියෙන සඵල බව ගැන දැනුවත් වීමේදී මේක කුමන වයස් කණ්ඩායමට දිය යුතුයිද කුමන ප්‍රමුඛතා ලයිස්තුව මත දිව යුතුයිද කුමන වයස් කණ්ඩායමට නොදිය යුතුයිද කියන එක ගැන දැනට සාකච්ඡා මතුවෙනවා මේකේ වැඩිම ඵල ප්‍රයෝජන තියෙන්නේ වයස 60ට වැඩි ආයන්ට කියන එක අපි දන්නවා එතකොට මේක වයස 60ට වැඩි ආයන්ට දීම බොහෝ රටවල දැනටමත් කරගෙන යනවා ඉතින් ඒක නිසා මම හිතනවා අපිටත් වයස 60ට වැඩි ආයන්ට මේ ඉන්නත ලබා දීමේ දැනටත් ඊතරම්ම ප්‍රශ්නයක් නෑ කියන එක. ඉතින් ඉන්නතේ තියෙන සඵල බව අපිට ප්‍රත්‍යක්ෂයි මම හිතනවා අපි ඉන්නත දවදුරටත් භාවිතා කිරීමට රටක් විදිහට පෙළ ගැස්වෙන්න ඕනේ කියන එක. වෛද්‍යතුමනි දැන් මේ අප්‍රේල් මැද ඉඳන් දෙවන එන්නත දෙන්න සූදානම් වෙන්නේ ලංකාව. මේ කාරණා ඔබතුමිය කොහොමද දකින්නේ මොකද්ද වෙන්නේ? දැන් ඇත්තෙමම අපිට මුලින්මම එන්නත ලබා දුන්නේ සෞඛ්‍ය ශාස්ත්‍රයට. එතකොට අපේ දෙවන එන්නත සෞඛ්‍ය ශාස්ත්‍රයට අපි සුමාන මාස 3කින් දෙන බව තමයි මේ අවස්ථාවේදී සඳහන් කළේ. එහෙම වුණොත් අපිට අප්‍රේල් 29 වගේ දිනක තමයි දෙවන එන්නත ලබා දීමට තිබෙන්නේ. දෙවන එන්නත ඇස්ට්‍රාසෙනිකා එන්නත සම්බන්ධව රුධිර කැටගැසීම් ගැන මේ අවස්ථාවේදී සාකච්ඡා වෙනවා. නමුත් මේ රුධිර කැටගැසීම් වැඩිපුරම ඇති වෙන්නේ කාටද මොන වයස් කණ්ඩායමටද කියන එක ගැන යම්කිසි විද්‍යාත්මක තොරතුරු වල හිඟ බවක් දැනට තියෙනවා. බොහෝ දුරට මේ එන්නත වයස 60ට අඩුව ආයන්ට තමයි මේ රුධිර කැටගැසීම් ඇති වෙන්නේ කියන එක ගැන තමයි සාමාන්‍ය මතයක් තියෙන්නේ. එතකොට මේ දෙවන එන්නත ලබා දීම ගැන අපිට බොහෝ වෙලාවට දැන් දියුණු රටවල් වල ඒ දෙවන එන්නත පාවිච්චි කරපු නිසා තව සමාන දෙකක් තුනක් යනකොට ඒ දෙවන එන්නතේ ආරක්ෂිත බව ගැන අපිට තොරතුරු මීට වඩා ලැබෙන්නට පුළුවන්. ඉතින් ඒක නිසා මේ දෙවන එන්නත අපි කොයි අවස්ථාවේදී දිය යුතුද කොයි වයස් කණ්ඩායමට දිය යුතුද ගැන කියන එක ගැන සෞඛ්‍ය ශාස්ත්‍රය මේ අවස්ථාවේදී ඉතාමත්ම විමසිලිමත්ව සොයා බලමින් සිටිනවා. ඉතින් ඒ සම්බන්ධ තීරණ ඉදිරියේදී ගැනීමට නියුතුයි. ඉතින් ඒ අනුව ඒ තීරණ අරගෙන වඩාත්ම සුදුසු ආකාරයකට දෙවන එන්නත භාවිතා කරාවි කියන එකයි අපේ දැනුම.